අද සුබ ආරංචියක් ලැබුණා. තමුන්ගේ ටෙලිෆෝන් වලට ඇවිල්ලා ඇති. හෑන්ඩ් ෆෝන් වලට ඇවිල්ලා ඇති. අද උසාවිය තව තීන්දුවක් දුන්නා. ඒක තමයි මනෝෂ නානායක්කාර මහතාත් හරින් ෆ්‍රැන්ඩ් මහතාත් පක්ෂෙන් නිරපන්න. ඒකට තීරණය අධිකරණය අනුමත කරලා තිබෙනවායි කියලා මම කියන්නේ. ඒ මොකද ඒ පණිවිඩේ? ඒ පණිවිඩේ කියන්නේ අපිට ජයග්‍රහණ ලැබෙනවායි කියන්නේ. මම හිතුවේ මේ තරම් ඉක්මනට තීන්දුව දෙයි කියලා. හැබැයි අද අධිකරණ දීලා තිබුණා කියලා SMS පණිවිඩයක් ආවා. අපි පක්ෂෙන් නිරපන්න ඒ දෙන්න පිළිවෙත ගත්ත තීරණය නිවැරදියි කියලා ඊළඟට අපිට මන්ත්‍රී ධූර පුරප්පාඩු දෙකුත් එනවා. ඒක ජයග්‍රහණයේ අවස්ථාවක් කියලා මම කල්පනා කරනවා. ඒත් එක්කම මම මේ ජනාධිපතිවරණය ගැන දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. එකක් මතක තියාගන්න. මේ ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මකයි. මොකද රට අපි යන්නේ කොහෙටද කියලා බලන්න ඕනේ. ඒ ගමන ගෙනියන්න පුළුවන් කාටද කියලා බලන්න ඕනේ. ඒකට කවුද ඉන්න කණ්ඩායම කියලා බලන්න ඕනේ. ඒ ඔක්කුගේම ਸਰව සම්පූර්ණ වෙලා තිබෙන්නේ සමගි ජන බලවේගය සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මේ රටේ ජනතාව පිළිගන්නවා. කාට්‍යයකට පුළුවන් වේදිකාවල නැගලා ඕනතරම් කියවන්න. විවේචනය කරන්න. බනින්න. ඒවනේ අපිට ඇහෙන්නේ හොගක් දේශපාලන වේදිකාවල. හැබැයි රට හදන හැටි කියනවාද කියලා බලන්න. දූෂණය පිළිබඳ අපිට පැමිණිලි තිබෙනවා. ෆයිල් අපේ ළඟ තියෙනවා. ඔය කිව්වට කවුද ඒක ක්‍රියාත්මක කරලා තිබෙන්නේ? ඒගොල්ලෝ ආණ්ඩුවල හිටියා. මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ නිසා මේක තීරණාත්මක අවස්ථාවක්. ඒ තීරණාත්මක අවස්ථාවේදී අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ජයග්‍රහණය ලබා ගන්න අපි බිම් මට්ටමින් හොඳ ශක්තිමත්ව ක්‍රියා කරන්න තිබෙනවා. මේ කැලණිවැලි මිටියාවත ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ අපිට ටිකක් පෞගේ හැම මැතිවරණයකදීම අවස්ථාවක් කොට්ටාසයක්. ඒක කැලණිවැලි මිටියාවත කියලා මම කිව්වේ මේ කැස්බෑව, කඩුවෙල, ඒ වගේ හෝමගම, අවිස්සාවේල්ල, ඒ වගේ මහරගම මේ කැලණිවැලි මිටියාවතට අයිති මේ ප්‍රදේශය අපිට ටිකක් අවස්ථාවකටයි. හැබැයි අපි ඔක්කොම මහන්සිලා වැඩ කළොත් ඡන්ද මධ්‍යස්ථාන වල අපේ ඉලක්කය වෙනුවෙන් අපි මට්ටමේ ක්‍රියා කළොත් අපිට මේ වතාවේ කැලණිවැලි මිටියාවත අනිපත්ත හරවන්න පුළුවන්. ඒක අපිට වෙන්න ඕනේ. මොකද මේ සැරේ අපේ ඉලක්කය 172ක් ඡන්ද ගන්න එක. 172ක් කියවට කලබල වෙන්න එපා. ඒක අපිට අමාරු ඉලක්කයක් නෙමෙයි. ඔක NPP එකට අමාරුයි. ඇයි? NPP එක 104 ඉඳලා 72ට 68 ලක්ෂයක් වැඩි කර ගන්න ඕනේ. 68 ලක්ෂයක් වැඩි කර ගන්න නම් ඒගොල්ල හැම ආසනයකින්ම ලංකාවේ ආසන 160ක් මේ හැම ආසනයකින්ම ඡන්ද 40,000ක් ගන්න ඕනේ. පුළුවන් දෙයක් කරන්න. NPP එකට මේ ඡන්ද බෑ. 40,000ක් එක ආසනයකින් වැඩි කර ගන්න ඕනේ. 160කින් ආසන. අපිට තියෙන්නේ 56ක ඉඳලාගෙන 72කට යන්න. අපි 20 ලක්ෂයක් 25 ලක්ෂයක් වැඩි කරගත්තොත් අපිට ඒක යන්න පුළුවන්. අපි පොලින් බූත් එක වැඩි කරගන්න ඕන ප්‍රමාණය 250ක් 300ක්. හැබැයි කැස්බෑවට එනකොට ඒක ටිකක් වෙනස්. කොඹගමට එනකොට ඒක ටිකක් වෙනස්. මහරගම යනකොට ඒක වෙනස්. කඩුවෙලට එනකොට ටිකක් වෙනස්. නමුත් සමස්තයක් හැටියට ලංකාවේ ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 250ක් 300ක් අපි වැඩි කරගන්නවා කියන්නේ ජනාධිපතිවරණයේ අපේ මූලික ඉලක්කයට එනවා. ෂබ් බය නැතුව මෙන්න මේ ව්‍යාපාරයේ ඉස්සරහ දවස් 42 ගෙවල් ගානේ ගෙනියලා පණිවිඩය දීලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්ද ටික හරවන ව්‍යාපාරේ අපි කරමු. මම එකක් කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ ඉදිරිය ගැන අනාගතය ගැන හිතන නායකයෙක්. කොරකමට වංචාවට කිසිසේත් ඉඩක් දෙන්නේ නැහැ. ඒක මම පුද්ගලිකව දන්නවා. මොකද එතුමත් එක්ක අපි වැඩ කරනෝනේ. එහෙම යෝජනා කරත් එකක වෙන්නේ නැත් කෙනෙක්. ඒස මම දන්නවා ජනාධිපතිවරයා හැටියටපත් වුණොත් එතුමා හැසිරෙන හැටි අපිට හිතා ගන්න පුළුවන්. ඒ කිව්වේ මේ රටේ විනය ගැන, නීති ආධිපත්‍ය ගැන, ඒ වගේ ජනතාවගේ ඕනෑපාකම් ගැන පොතක හිතලා බලලා වැඩ කරන නායකයෙක්. එතුමා විශ්වාස කරන්න. වෙන කවුද විශ්වාස කරන්න ඉන්නේ කියලා බලන්න. කවුරුවත් නැහැ. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේ පරණ නායකයානේ. මමත් එතුමත් එක්ක අවුරුදු 35ක් විතර වැඩ කරා. පරණ නායකයා. අද මොකක්ද ඇවිල්ලා කියන්නේ? අර මරික්කාර කිව්වා වගේ එයාට පෙන්නලා තියෙන්නේ දැන් මේ පොට්ටුවේ හොරු රැළම එතන ගියාම 77 ජේ.ආර්.ගේ කණ්ඩායම් වගේ එනවා. ලැජ්ජයිනේ. කවුද එයාගේ වටේ ඉන්නේ? එයාගේ ඉස්සරහින් ඉන්නවා අර කප්පන් වලට නඩු තීන්දුවක් දීලා හිරගෙදරට නියමෙච්ච ප්‍රසන්න. ඒක අභියාචනාවකින් ඉන්නේ. ඒක නිදහස් වෙලා නෙවෙයි. ඇෆිල් එකක් කරලා එළියේ ඉන්නවා.
එයා තමයි පළවෙනි ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අනිත් පැත්තෙන් බලන්න අර රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නිඳ යන්නේ නැහැ කියපු චෝදනා ගොඩකට අහුවෙලා අධිකරණේ නඩු තියෙන මහින්දානන්ද අලුත්ගමගේ එයාගේ දකුණු අත පැත්තෙන්. අනිත් පැත්තෙන් බලන්න ඉස්සරහින්ම පෙරගමන් කරුව වෙලා තියෙන දැන් අර දේරුවල පැත්තේ ඉන්න රත්තරන්. අනේ රජ්ජා ඊයේ රූපවාහිනියේ නිවේදනයක් කරනවා පවිත්‍රා දේවී වන්දනාරච්චිගේ සහයෝගේ රනිල්ට දුන්නා. මට හරි පුදුමේ හිතුණා පවිත්‍රා වන්දනාරච්චි මහත්මිය දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වේදිකාවේ කෑ ගහපු කෑ ගහILLා මතකයි නේද? රනිල් ගෙදරපලයන් රනිල්ලෝ ගෙදරපලයන් කියලා. කෑ ගහපු කෑ ගහILLා. ඒ විතරක්ද? දැන් වටේටම ඉන්න කණ්ඩායම ටිකක් හොයලා බලන්න. අද රනිල් වික්‍රමසිංහට යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක ඉස්සරහා ගමනක්. කොහෙද රටක් හදන්නේ? රට බංකොලොත්තුනේ කාගෙත් එක්ක? බංකොලොත්තුනේ ඔය කණ්ඩායමත් එක්ක ගිහිල්ලා. ඒගොල්ලන්ට පුළුවන් නිවැරදිකාර වෙන්න. කවදාකවත් බෑ. ඒ රට බංකොලොත් කරන්න රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක රාජපක්ෂ පාලනයත් එක්ක ගිහිල්ලා දැන් රනිල් එක්ක යනවා රට හදන්න. මාර කතාවක් ඒක. ඒස මිනිස්සු ඔක පිළිගන්නේ නැහැ. ඉතින් අපි මේ සැරේ බොහොම ප්‍රවේශමෙන් කරමු. අපි එකක් කියන්න කැමති අමුණාසර ජනාධිපතිවරණයේ දිනලා අපි සති දෙකක් යන්නේ ඉස්සර වෙලා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. මොකද මේ දේශපාලන බලය අපි එහෙම්ම තහවුරු කරගන්න ඕනේ. ඒ වගේම අමුණාසර තව සහතිකයක් වෙන්න පුළුවන්. අපි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් දිනලා රනිල් වික්‍රමසිංහ හොරගම් කරගෙන ගිය ඔය පළාත් පාලන මැතිවරණයයි පළාත් සභා මැතිවරණයයි 2025 මුල් කාර්තුවේම පාත්තලා මේ රටේ මහ ජනතාවට ඒ ඡන්ද දීලා නියෝජකයන්ට වරගන්න තියෙන අයිතිය අපි ලබා දෙන්න ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා අපි මහ ජන පරමාධිපත්‍ය විශ්වාස කරන පක්ෂය. ඒ අයිතිය මහ ජනතාවට දෙන්න අපි ලෑස්ති. ඒ නිසා මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපි මේ වැඩ කටයුත්ත කරන්න ක්‍රියා කරමු කියලා මට කරන්න කැමතියි. මම මේ වැඩ කතා කරන්නේ නැහැ. 10 අමාරු තව රැස්වීමක් මම දාගෙන තියෙනවා. ඉතින් මට හරි සතුටුයි ගයන්ඩිමෙල් මැතිතුමාගේ මේ අවස්ථාවට එකතු වෙන්න ලැබීම ගැන. සිරිලාඩිමෙල් මැතිතුමා වෙනුවෙන් එතුමාට දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙන හැම විටම ගයන් කෙනෙක් තරුණ නායකයෙක් ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන නායකයෙක්. මම දැක්ක කැෂ්බෑව ආසනයට ඕන කෙනෙකුට එන්න කියලා එතුමා කියනවා. අනිත් අය එහෙම නැහැ සීමා ඉතින් ගහගෙන අතුල් වෙන තහනම් කියලා දාගෙන බෝඩ් ගහගෙන ඉන්නේ. හැබැයි ගායන්නේ ඒක නෑ. ඇයි ඒ? ඒක තමයි දේශපාලනේ තියෙන්නේ. මොකද මේ කාලේ අපි ඉදි ගහලා නවත්තගෙන බෝඩ් ගහලා බෑ කරන්න. විවෘත වෙන්න ඕනේ. ගායන්නේ තියෙනවා හොඳ ශක්තිමත් තරුණ සිතුවිලි මේ රට හදන්න. අපේ කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්න ඕනවට තරම් සුසුකක් තියෙනවා ඒතන. අවශ්‍ය ඉන්නේ මොකද්ද? තමුන්නාන්සලගේ ඡන්ද බලයෙන් කැමැත්තෙන් එතුමා ඊළඟ පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් අපි මේ මැතිවරණේ ආපුවම හැමතැනම ගිහිල්ලා එතුමා වෙනුවෙන් වැඩ කරමු. එතෙක් අපි මේ 21 වෙනිදා සැප්තැම්බර් මාසයේ ලැබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා මීළඟ ජනාධිපතිවරයා හැටියට පත් කරන්න අපිට පුළුවන් උපරිම දේ එක ඡන්දයක හරි හරවා ගැනීමේ ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ගමේ අපේ ඡන්ද පොලේ ක්‍රියා කරන්න කියලා විශේෂයෙන් මතක් කරන්න කැමතියි.